හොඳයි අද අපි කතා කරන්න යන්නේ මේ වෙනකොට වැඩකටයුතු සම්පූර්ණයෙන්ම නිවා කරපු ලංකාවට ලොකුම ලොකු ගෞරවයක් ගෙනලා දුන්න Vega High Performance Electric Car එක ගැන. ගොඩක් දෙනෙක් කතා කරපු කාර් එකක්. ඉතින් මේ කාර් එක හදන්න පටන් ගත්තේ දැනට අවුරුදු ගණනකට කලින්. ඉතින් මේ කාර් එක හද හැදුවේ නවනිකරණ පරුවන් සඳහා වෙන් වෙලා තියෙන ට්‍රේස් එක්ස්පර්ට් සිටි එක තුල. ඉතින් මේක මූලිකත්වයෙන් කටයුතු කළේ දේශාන් කුලපාල සහ හර්ෂ සුභසිංහ කියන මහතුරුන් දෙන්නා. ඉතින් ඒගොල්ලෝ තමයි මේ වේග කියන මහා නිර්මාණය ලංකාව වගේ රටකින් බිහි කළේ. ඒගොල්ලොන්ට මූලිකවම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ සුපිරි ප්‍රොජෙක්ට් එකක් ලංකාවේ පටන් ගැනීම සම්බන්ධයෙන්. ඉතින් මේ කාර් එක ගැන කියනවා නම් මේ කාර් එක සුපිරිම ස්පෝර්ට් කාර් එකක්. ඉතින් මේක ගෝබල් ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රියල් එකටත් පවා උපයෝග කරන්න පුළුවන් තරම් සුපිරිම ගණයේ කාර් එකක්. ඒ දේ බය නැතුව කියන්න පුළුවන්. හොඳ ස්පෝට් කාරයක් කිව්වම මතක් වෙන ගලිම යුරෝප් කන්ට්‍රිස් වල නිෂ්පාදනය කරපු වාහන. එතනින් යහට ගිහලා හයි පර්ෆෝමන්ස් ඉලෙක්ට්‍රික් කාර් එකක් ගැන කතා කරනවා නම් අපිට USA තමයි මතක් වෙන්නේ. ඒ වුණාට අපිට අද වෙනකොට හයි පර්ෆෝමන්ස් ඉලෙක්ට්‍රික් ස්පෝට් කාර් එකක් ලංකාව තුලදීම බලා ගන්න පුළුවන් වෙනවා. වගේම අපිට ඉස්සරහදී අනිවාර්යයෙන්ම මේක යුරෝපයේ නිෂ්පාදිත ස්පෝට් කාර්ස් වලට වඩා ගොඩක් අඩු මුදලකට මේ වාහන අපිට මිලදී ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක අපිට හැම දෙයකටම වඩා ගොඩ සුභාරංචියක්. ඒ වගේම තමයි මේ වගේ වාහනයක් ලංකාව තුළ නිර්මාණය කරා ගිය ලංකාවට ගොඩක්ම ලොකු කීර්තියක් ඒක. ඉතින් අපි දැන් කතා කරලා බලමු මේ වාහනේ පර්ෆෝමන්ස් මොනවද කියලා. මේ වාහනේ සම්පූර්ණ ඩිසයින් එක ඉලෙක්ට්‍රික් පද්ධතිය. ඒ වගේම තමයි මේකේ සොෆ්ට්වෙයාර් සිස්ටම් මැනුෆැක්චර් කරේ සියලුම කටයුතු මේක ලංකාව තුළම තමයි නිර්මාණය කරේ. ඉතින් ඒක ගොඩක් වටින දෙයක්. මේක පිටරටින් කියලා කිසිම දෙයක් නැහැ. 100%ක් ශ්‍රී ලංකික නිර්මාණයක් මේක. ඉතින් ඒ වගේම තමයි මේක කාබන් ෆයිබර් වලින් හදලා තියෙන ට්වින් සීට් ඩිසයින් එකක් තමයි මේක තියෙන්නේ. ඉතින් ඒක නිසාම මේකේ බර කිලෝග්‍රෑම් 1600කට වගේ සීමා කර ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒකින් ඒ අඩු ස්කන්ධය නිසා මේක ගොඩක් වේගෙන් දාපණය කර ගැනීමට පුළුවන්කමක් තියෙනවා. ගොඩක් ආශාකාරීව. ඒ වගේම තමයි මේකේ ඉන්ජින් පර්ෆෝමන්ස් ගත්තොතින් මේකේ ඉන්ටර්නල් කම්බක්ෂන් ඉන්ජින් එකක් නැහැ. මේකේ තියෙන්නේ ඉලෙක්ට්‍රික් මෝටර්ස් දෙකක්. හෝස් පවර් 900ක් පවර්ෆුල්. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම 100%ක් විදුලියෙන් වැඩ කරන වාහනයක්. මේක හයිබ්‍රිඩ් නොමේ සම්පූර්ණයෙන්ම විදුලියෙන් විතරයි වැඩ කරන්නේ. මේ පරිසරයට සිදුවන හානිත් ගොඩක් අඩුයි මේ වාහනේ. මේ වාහනේ ටොප් ස්පීඩ් එක 5 කිලෝමීටර් 240ක් වගේ ටිකක් ලොකු වගේයක් ගන්නවා. ඒ වගේම තමයි මේ වාහනය බිඳු ඉදන් 8 දක්වා ස්පීඩ් කරන්න තප්පර 4කටත් වඩා අඩු කාලයක් තමයි මේකට වැය වෙන්නේ. ඉතින් තවත් මේකේ ගොඩක් දෙනෙක් කතා වෙන කාරණයක් තමයි මේකේ තියෙන ඩිෆරන්ෂල් එක. ඉතින් මේකේ තියෙන්නේ මෙකැනිකල් ඩිෆරන්ෂල් එකක් නොමේ මේකේ තියෙන්නේ ඉලෙක්ට්‍රොනික ඩිෆරන්ෂල් එකක්. ඉතින් අපි වාහනයකට ඩිෆරන්ෂල් එකක් පාවිච්චි කරලා තින්නේ වාහනේ වංගෝකදී හරවනකොට ඒකේ රෝදවලට අවශ්‍ය පරිදි බලය බෙදා දෙන්න. ඉතින් ඉස්සර වාහනවලට එක තිබ්බේ මෙකැනිකල් ඩිෆරන්ෂල් එකක්. ඉතින් මේක එහෙම එකක් නොමේ මේකේ තියෙන්නේ වර්චුවල් ඩිෆරන්ෂල් එකක්. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් ඩිෆරන්ෂල් එකක්. ඉතින් මේක පිටවසර රෝද දෙකට වෙන වෙනම මෝටර්ස් දෙක සම්බන්ධ වෙලා තින්නේ. ඒ කියන්නේ මැද ක්‍රැන්කේයින් මේවකට ජොයින්ට් වෙලා නැහැ පිටවසර රෝද දෙක. වෙන වෙනම ඉන්ඩිවිජුවලි මේ මෝටර්ස් දෙකට මේ රෝද දෙක කරකවන්න පුළුවන්. ඒක නිසාම මේකේ තියෙන පරිගණක පද්ධතිය මගින් තමයි තීරණය කරන්නේ මේ රෝද වලට මොන වගේ බලයක්ද දෙන්න ඕනේ කියන එක සම්බන්ධව. ඉතින් ඒකට ෆීඩ්බැක් විදියට ගන්න ඔයා ස්ටීරින් වීල් එක හරවන ඇන්ගල් එක, ඒ වගේම තමයි පාර ස්වභාවය, ඔයා ඇක්සලරේටර් කොච්චර පාගනලා තියෙනවද කියනද වගේ තව ගොඩක් දේවල් දත් අරගෙන පරිසරාධක පදනම් කරගෙන තමයි මේක බලය දෙන්නේ. ඒක නිසා ගොඩක්ම ඇකියුරේට්ලි මේක වැඩ කරයි කියලා හිතනවා. ඒ වගේම තමයි මේක ඒ වගේ තමයි හොඳ ස්ටේබල් විදියට මේ වාහනේ තියාගන්නත් ඒක ගොඩක් උදව් වෙනවා. ඉතින් මේක හින්දාම මේ වාහනේට පුළුවන් වංගුවක් ගොඩක් වේගයකින් ආරක්ෂාකාරීව ගන්න මේ ඩිෆරන්ෂල් එක නිසාම. මේ වර්චුවල් ඩිෆරන්ෂල් එක ගැන මම අයිඩියා ගන්න මේ විදියට කියන්න. ඔයගොල්ලන්ට පුළුවන් මේක හදාගන්න මේ මෝටර්ස් දෙකට සීරියස් එකක් ලයින් වුණාට පස්සේ ඔයා බෙන්ඩ් එකක් ගද්දි මේකට අවශ්‍ය බලය ඔටෝමැටිකලි බෙදලා යනවා. ඒ වගේ සිස්ටම් එකක් තමයි මේක ඇතුළේ වෙන්නේ. ඉතින් ඒක ගොඩක් ඇකියුරේට් කරන්න මේකේ කම්පියුටර් පද්ධතිය පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේකේ බොහෝ විට ඇත්තේ ත්‍රී ෆේස් මෝටර් එකක්. ඒක නිසා අපිට අර කලින් කිව්ව විදිහට සීරියස් කරගෙන මේ වැඩේ කරන්න ටිකක් අමාරුයි. ඒක නිසා මේකේ පරිගණක පද්ධතිය පාවිච්චි කරලා මේක ගොඩක් ඇකියුරේට් විදිහට මේ වාහනය තුළ සිද්ධ වෙනවා. ඉතින් ඒක ගොඩක්ම සුපිරි වැඩක්. මේ වගේ ලංකාවේ හදපු පළවෙනි වාහනේත් මෙන්න මෙච්චරම හොඳ පද්ධතියක් මේකට ඇඩ් කරපු එක ගැන අපිට ගොඩක් සතුටු වෙන්න පුළුවන්.
හට කියල කතාකරත් මේ සස්පේෂන් පදතිය ලංඟාව තුළම නිර්මාණ කල තින සුපිම සස්පේෂන් පදතිය මේ වහනයට තියෙනවා මේ වහනයටම ගැලපෙන විදිහට නිර්මාණයකරපු ගැන වෙන වහනකති සස්පේෂන් පද යන්න මේක තිය ගැන් මේ වහනයටම අද ආවයනික විදිහටමයි මේ සස්පේෂන් නිර්මාණ කල තින්නේ ඒවගේමක බේක් පදතිය මේ වානේ හැඩේ ඒ ඔක්කොටම ගැලපෙන විදිහ සුපිරිම සුපිරි බේක් පදතියකුත් මේ වහනය තුළ තියෙනවා ඒ දේවරුත් මේ වහනතිර ප්‍රහොමන්ස ලවල්ල ගොඩක් කරන කාරණාවයි. දහනය පවිච කරන්න හැ මේක සම්පූර්ණයෙන්ම පවරක් කරන්න පැට්‍රි වලින් ඉතින් මේකට පාවිච කරන්න 3.3 වෝල්ට් ලිතියම් ෆෙරෝ ෆොස්පේට් කියන බැට්‍රි එන බැට්‍රි සෙල්ස් වලින් තමයි සම්පූර්ණයෙන්ම පවරක් කරන්න. ඉතින් අපි එදින දා පාවිච කරන බැට්‍රි වලට වඩා ගොඩක් කාර්යක්ෂමයි මේ බැට්‍රි. ඉතින් ඒක නිසා අපිට ගොඩක් කල් මේ බැට්‍රි පාවිච කරන්න පුළුවන් හොඳ කාර්යක්ෂමතාවයකින්. ඒ වගේම තමයි ඕන බැට්‍රියක් වැඩ කරනකොට මේ බැට්‍රි රත් වෙනවා. ඉතින් මේම රත් වුණොත් මේ කාර්යක්ෂමතාවය අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒක වළක්වා ගන්න මේ සාමාන්‍ය වාහන පාවිච්චි කරන විදියට එහා ගියපු සුපිරිම කූලින් සිස්ටම් එකක් මේකේ තියෙනවා මේ බැට්‍රි කූල් කරගන්න. ඉතින් ඒක මේ වාහනේ පර්ෆෝමන්ස් ලෙවල් එක තවත් වැඩි කරගන්න උපකාරී වෙනවා. මේ වාහනේ පවර් අප් කරන්න 3.3 වෝල්ට් බැටරි සෙල්ස් 600 මේ වාහනේ තියෙනවා. ඒ වලින් තමයි මේ වාහනේ පවර් අප් කරන්නේ. ඉතින් ඒ සෙල්ස් තියෙන බැටරි පැක්ස් 12ක් විදියට එක එක ඒක බැටරි පැක් එකක මේ ජාති සෙල්ස් 50ක් තියෙනවා. ඉතින් 50ව 12ක් තියෙනවා. එතකොට සෙල්ස් 600ක් තියෙනවා ඔක්කොම. ඉතින් ඒ වලින් තමයි මේ වාහනේ ගොඩක් සුපිරි පවර් එකක් දෙන්නේ. ඉතින් මේ වාහනේ බැටරි එක මේ විදිහට එකපාරක් charge කරොත් කිලෝමීටර් 240ක් දුර යන්න පුළුවන්. ඉතින් ඉස්සරහට එක තවත් වැඩි කරයි කියලා අපි හිතනවා. යන කාලේ සසඳල බැලුවට පස්සේ මේක charge කරන්න 3 phase line එකක් බොහෝ දුරට ඕන වෙයි. මම ඉතින් එතනින් එහාට ගිහලා මගතොටේදී වත් මේක charge කරගන්න අවශ්‍ය charging station එකකුත් මේගොල්ලෝ හදලා තියෙනවා. ඉතින් ඒවා ලංකාව වටේම පිටවන්න ඒගොල්ලෝගේ idea එකක් තියෙනවා ඉස්සරහට. ඉතින් ඒ වගේම තමයි මේගොල්ලෝ super charging unit එකක් හදන්න ඉන්නවා. ඒ unit එක හැදුවොත් ඒගොල්ලන්ට පුළුවන් විනාඩි 20ක් වගේ කාලයක් ඇතුළත මේ බැටරිය 80%ක් දක්වා charge කරගන්න. කායික නිර්මාණය කරා කියන්නේ ලංකාවේ ඉන්න සුපිරි වැඩොන්ගේ දක්ෂතාවල් මුළු ලෝකයේ ඉස්සරහා දිගහැරන දැක්මක් විදියට. ඉතින් අපිට මේ වාහනේ නිෂ්පාදනය කරා කියන්නේ ඒක ලංකාවට ලැබෙන ලොකුම ලොකු ගෞරවයක්. ඉතින් මම මුලදී කිව්වා මේ වාහනේ 100% පරිසර හිතකාමී මේක විදුලින් දහවණේ වෙන වාහනයක් නිසා. හැබැයි ලංකාව වගේ රටක සම්පූර්ණයෙන්ම විදුලි නිෂ්පාදනය කරන්නේ පරිසර හිතකාමී ක්‍රම වලට නොමේ. ලංකාව වගේ රටක ජල විදුලි බලාගාර, සුළං බලාගාර, ඒ වගේ තවත් ස්වභාවික පුනර්ජනනීය බල ශක්ති මගින් විදුලිය ලබා ගන්න බල ශක්ති බලාගාර තිබුණත් තාමත් ලංකාවේ ගොඩක් ෆේවර් තාප බලාගාර නැත්නම් ඩීසල් එන්ජින් පාවිච්චි කරනවා විදුලිය නිපදවන්න. ඒ කියන්නේ අපි මේ කාර් එක පරිසර හිතකාමීව විදුලි බලෙන් දිව්වත් මේ කාර් එක යාමට අවශ්‍ය ශක්තිය වෙනුවෙන් වෙන කොහේ හරි බලාගාරයක ලංකාව තුළ ඩීසල් පත්තු වෙලා වාල්ගෝලින් නිදහස් වෙලා පරිසර හානිය සිදු වෙනවා. ඉතින් ඒක නිසා අපිට මේ ගැන ලොකුවට සතුරු වෙන්නත් බැහැ මේක පරිසර හිතකාමී කියලා. ඉතින් අපි ඉස්සරහට හිතනවා ලංකාව තුළ හොඳ පුනර්ජනනීය බල ශක්තියක් තියෙනවා මේවා පාවිච්චියට අරගෙන ලාභදායී විදියට පරිසර හිතකාමී විදුලිය ලංකාව තුළ නිෂ්පාදනය කරගනී කියලා. එතකොට අපිට මේ ඉලෙක්ට්‍රික් කාස් කියන්නේ ගොඩක්ම පරිසර හිතකාමී ගොඩක් අඩු මුදලට මිනිසුන්ට ගොඩක් වටිනා දෙයක් වෙයි කියලා අනිවාර්යයෙන්ම. ඉතින් එන්නේ වගේ දවසක් එනකම් අපි ඇඟිලිගෙනගෙන බලන් ඉන්නවා. ඉතින් කවදා ඒ වගේ දවසක් උදා වේද දන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ අලුත් දේවල් දැන ගන්න අලුත් වීඩියෝස් බලන්න අපේ YouTube channel එකත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න අපි SLB YouTube channel එකේ.